Atlanta. Okay. I mean.
ගුඩ් ඊවනින් ළමයි හැමෝම තමන්ට ලැබිලා තියෙන ශිෂ්‍යංකය ඔතලා රීනේම් කරගන්න ඒ වගේම තමන්ගේ වීඩියෝස් ඔන් කරගන්න Okay, greetings. Can you all hear me? How about my voice? What is chat? Take it down. Now, how about that? Okay, good. Okay, good. Ada api punchi. අද අපි ටෙක්ස්ට්බුක් එක නෙමෙයි කරන්නේ අද පුංචි වෙනස දෙන්න තමයි ක්ලාස් එක කරන්නේ ඕකේ අද අපි කරන්න යන්නේ පුංචි පේපර් එක හරිද මම දැන් පේපර් එක this is wait wait oh okay හැමෝටම ඇහෙනවනේ මම දැන් පේපර් එක ස්ක්‍රීන් ෂෙයා කරනවා प्रश्न एक ग्रामर पैत लिया हर ग्रामर एक्टिविटी सभी कराने मैंने दैट अन्य पैते लिया गया ओके फिर ना देखिए वे का हर अबे है ना पढ़ाएंगे हम को आई एम गोइंग टू शेयर द पेपर नाउ ओके सी द पेपर दी स्क्रीन හරි මේක ලියන ග්‍රැමර් පැත්ත ළමයි පළවෙනි ප්‍රශ්නේ ඔයගොල්ලෝ ප්‍රශ්නේ ලියාගෙන උත්තරේ ලියන්න හරි මම විනාඩි 5ක් දෙනවා දැන් හැමෝම මේක කරන්න බලන්න
ඊට පස්සේ අපි discuss කරමු. ඔන්න අහන්නේ ප්‍රශ්නේ ලියන්න ඕනේ. මේක ලියන්නේ grammar පැත්තේ. හරි ඉක්මන ලියන්න. ළමයි උඩ වෙච්ච අට රේස් හෑන්ඩ් කරන්න පුළුවන් අනිත් අය හැමෝම ලෝව හෑන්ඩ් කරගන්න
හරි ළමයි අපි ඩිස්කස් කරමු අපි මේ දැන් කරන්නේ මේකේ පළවෙනි ප්‍රශ්නය දැන් මොකද මේ කට්ටිය දැන් ජොයින් වෙලා තියෙන්නේ කතා ගන්න වෙලාවට ජොයින් වෙන්න ඕනේ හරිද ඔන්න දැන් ජොයින් වුච්චා හගන්න පළවෙනි ප්‍රශ්නය අපි කරන්නේ හරිද අපි බලමු පළවෙනි ප්‍රශ්නය මොකද ළමයි තියෙන්නේ බලන්න කියවන්න in the black his plans අපූර්ණ කිරීමක් තමයි පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඔන්න පළවෙනි වචනය ek view blank t i c මොකක්ද ඔල්ඩ හිතන විදිහේ වචනේ හැමෝම කියන බණ වචනේ මොකක්ද කියලා ඔල්ඩ හිතන විදිහේ මොකද්ද වචනේ yes aquatic yes very good the word is aquatic 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 කියන්නේ අකුරු මොනවද aquatic කියන්නේ අකුරු a q u a t i c එතකොට මේ blank එකට මොකක්ද දෙන්නේ a අකුරු aquatic කියන්නේ ළමයි ජලජ ජලජ අපි aquatic plants කියන්නේ ජලජ පැලෑටි aquatic organisms කියන්නේ ජලජ ජීවි මොහොතේ අය කියන වතුරේ ඉන්න අය ජලජ ඒ තමයි blank එකට එන්නේ देवनी मच्छर एनी ब्लैंक जी एच बी और यू आर यस व्हाट इज द वर्ड नेबर नेबर यस टीचर पालने के तेरु मेमो तेरु मुकद्द टीचर एक्वाटिक यानी जलज देन अगर इन्नोन कियाद्दी देन मन कियल दुन्ना एक्वाटिक जलज नेबर नेबर कियाना कुरु मोनवाद N E I G H B O U R U yes N E I G H B O U R neighbor කියන්නේ කාටද ළමයි asal neighbor කියන්නේ asal වැසියා ඒක දැන් blank එකට එන්න ඕනේ I third one මොකක්ද C U double blank N S Y what is it word currency currency very good currency what are the spelling c u t u r r e n c y e n c y the blank එක රෙන්නේ e currency කියන්නේ මොකක්ද මොකක්ද දන්න කෙනෙක් කියන්නේ currency currency කියන්නේ ලම්බ මුද්දල් හරිද හරි ටීචර් ඊළඟ වචනේ TT OC black ETY yes TT තුන්වෙනිගේ තේරුම මොකද්ද නේබ කියන්නේ asal වැසියා නෑ TT යාහනේ currency කියන්නේ TT යාහනේ currency කියන එකේ ආ currency currency කියන්නේ මුදල් TT ඊට පස්සෙක yes TT මට signal නැතුව දැන් add උනේ මොනවද කරේ අපි දැන් කරේ පළවෙනි ප්‍රශ්නේ මේකට අපි දැන් උත්තර සාකච්ඡා කරන ගමන් ඉන්නේ හරිද ඔන්න දැන් අපි හත ඒකේ හතරවෙනි එක තමයි කරන්න යන්නේ ඉතින් හතවස්සේ පේපර් එකක්ද ඔව් අටවස්සේ පේපර් එකක් නෝ අටවස්සේ පේපර් එකක් ළමයි මේක අපි ඔය බලන්නේ ඔයගොල්ලන්ගේ ලෙවල් එක බලන්න තමයි මේ පේපර් එක අද දුන්නේ දැන් ඔයගොල්ලෝ අටවස්සේ යන්නේ අටවස්සේ පටන් ගත්තා වුණාට තාම ඔයගොල්ලන්ට ලොකුවට කරලා නැහැනේ හැබැයි මේක හතවස්සේ නොලෙජ් එකක් කරන්න පුළුවන් සමාජය හරිද හරිද ආගර් මයික් එකක් ෆිෆ්ත් 1 E N S blank R E මොකක්ද වචනේ yes ඒක මේ අර මේ දෙක දෙක කියවන්නේ කොහමද ටීචර් දෙවෙනි වචනේ neighbor ඊළඟ එක ටීචර්
currency. Currency. Yes. Hari. On the first day, you like what ELS black RE. Yes. පළවෙනි එක එතකොට මේ ඇක්ටිවිටික් නේද ඇක්වටික් neighbor currency society හරිද හරිද excuse me ඊළඟ පස්සේ yes miss තාම මේ discuss කරේ මේ ටික විතරයි නේද ओह दामा अभी हाथर में नहीं खेलते हैं ना काम इतना ही डिस्कस करें हरी मिस थैंक यू ओके फिफ्थ वन ईएल ईएल एस एंशुअर यू एंशुअर के आर ई एस यू आर ई एन एस यू आर ई एन एस यू आर ई एंशुअर हमारे पढ़े भाई वचन स्क्रीन पेन मैडम එන්ෂුවර් කියන්නේ සහතික කරනවා එහෙම නැත්නම් සුරක්ෂිත කරනවා දැන් අයියෝ ස්ක්‍රීන් එක පේන ළමයි අනිත් අය අනිත් කතා මේ ක්ලාස් එක වෙලාවෙ කරන්න එපා මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්න මොකද ක්ලාස් එකේ disturbance හරි 6 වෙනි වචනේ E M P O R blank N C E මොකක්ද වචනේ important I-M-P-O-R-T-A-N-C-E T-A-N-C-E importance කියන්නේ මොකක්ද වැදගත්කම ළමයි මෙන්න මේ 7 වෙනි එකේ පුංචි වැරද්දක් තියෙනවා 7 වෙනි එකේ මෙන්න මේ අන්තිමයි එක අයින් වෙන්න ඕනේ මෙන්න මේ එක නෑ ළමයි ඒක පොඩි printing mistake එකක් අපේ පෙකේ මෙන්න මේ එක ඒක නැහැ හරිද मैडम हाई सिंह इंपोर्टेंस सुरक्षित experience මොකක් අපිට කියන්න පුළුවන් අද්දකින් බහුල එහෙම නැත්නම් පළපුරුදු තේරුණාද පළපුරුද්ද කියන එක ගන්න පුළුවන් නවුන් එකක් විදිහට එහෙම නැත්නම් අද්දකින්ම හරි ඊට පස්සේ next one කාරි
මොකක්ද කියන්නේ? මොකක්ද? මඩන් නවයෙන්ගේ මේ තේරුම ආයෙ පොඩ්ඩක් කියනවා නේද? මඩම විෂය පාටි පාටිය. නවයෙන් විෂය. Yes, විෂය පාටි පාටිය. 10 මොකක්ද? පීජ නව වෙනි එකට එන්නේ මොනක් මොකද්ද උත්තරේ? You accurate. 10 වෙනි එක මොකක්ද? A Now we will move to the second question. හරි. Second question ek karanna I will give you only 10 minutes. Lamai kalin prashne de hama hari uttare ekrama ek lakuna gane da ganna 10 en kiyedi kiyala da ganna kalin prashne dite passe. දැන් හැමෝම දෙවෙනි ප්‍රශ්නය කරන්න. Hasna do this second question now, okay? දෙවෙනි ප්‍රශ්න අපි පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරා මේ තියෙන උත්තර බෝඩ් එකේ. දැන් දෙවෙනි ප්‍රශ්න කරන්න ඕන.
ලියලා ඉවර වෙච්ච අය රේස් හෑන්ඩ් කරන්න ළමයි අනිත් අය ඕවර් හෑන්ඩ් කරගන්න මේක ලියන්න ග්‍රැමපැත්ත ලියා ගන්න අනිත් එක හැමෝම වෙලාවට ජොයින් වෙන්න ක්ලාස් එකට
Who needs more time? Are you finished, kids? Just tell me. Okay. ඔන්න පළවෙනි වචනය. Transaction. ඒ වචනය transaction. What is the meaning of the word transaction? Transaction කියන්නේ meaning එක මොකක්ද? Time ඇතිලාමයි හදන්න. Transaction එකේ meaning එක මොකක්ද? Transaction එකක් කියන්නේ ගනුදෙනුවක්. Transaction කියන්නේ ගනුදෙනුවක්. එතකොට ගනුදෙනුව කියන වචනයට ගැලපෙන meaning එක තේරුම දෙන එකක් එහා පැත්තෙන් හොයලා අපිට යා කරන්නයි තියෙන්නේ. අපි බලමු. Transaction. Yes. බලන්න. Buy or sell something. මොකක් හරි මිලදී ගන්නවා. එහෙනම් නැත්නම් මොකක් හරි විකුණනවා. මිලදී ගන්නවා හා විකුණනවා. කියන්නේ ළමයි ගනුදෙනුවක් නේද? එතකොට අපි transaction විස්තර කරලා තියෙන වචන විදිහට අපිට ගන්න පුළුවන් buy and buy or sell something. මේක. තේරුණාද? හරි. දෙවෙනි වචනේ ළමයි extinct. Extinct. What is the meaning of the word extinct? Extinct කියනවා ළමයි මොකක්ද කියන්නේ? වඳවී යනවා. එහෙම නැත්තම් අභාවයට පත් වෙනවා නැත්තම් extinct කියනවා අපි වඳවී යනවා. නැත්තම් වඳ වෙනවා. එතකොට ඒ කියන්නේ මොකක්ද? ඒගොල්ල තව දුරටත් නැහැ. තව දුරටත් නැහැ. නේ? මද වෙලා කියන්නේ තව දුරටත් නැහැ. එසිකට ඒකට ගැලපෙන එක මේහා පැත්තෙන් ගත්තොත් අපි හා පැත්තේ පොඩ්ඩක් තේරුම් ගන්නමු natural home or animal or plant. සතෙක්ගේ හරි පැලැටෙක්ගේ හරි ගෙදර. ස්වභාවික ගෙදර. ඒක නෙමෙයි next in කියන්නේ. ඊට පස්සේ දෙවෙනි එක do not finish when used. පාවිච්චි කරද්දි ඉවර වෙන්නේ නැහැ. ඒකත් නෙමෙයි. Buy or sell something කියන්නේ මොනව හරි ගන්නවා නැත්නම් විකුණනවා. No long existence කියන්නේ තව දුරටත් පැවැත්මක් නැහැ. ඊට පස්සේ හතරවෙනි කී user resource පස්වෙනි කී user resource කියන්නේ සම්පතක් පාවිච්චි කරනවා. එතකොට මේකේ මොකක්ද අපි next in කියන්නේ no long existence. ඒ කියන්නේ මොකක්ද තව දුරටත් පැවැත්මක් නැහැ. ඊට පස්සේ එක consumption. Consumption කියන්නේ පරිභෝජනය. Consumption meaning පරිභෝජනය. පරිභෝජනය කියන්නේ මොකක්ද? එහා පැත්තෙන් ගැලපෙන එක මොකක්ද පරිභෝජනයට? මොකක්ද පරිභෝජනයට ගැලපෙන එක? Use a resource අපි මොකක් හරි දෙයක් පාවිච්චි කරන එක සම්පත මොකක් හරි ඒක නේ අපි කියන්නේ පරිභෝජනය කියලා. පස්වෙනි වාක්‍ය තමයි ඒක උඩ ගැලපෙන්නේ. එතකොට තියෙන use a resource. හරි. ඔන්න ඊළඟ වචනේ habitat. Habitat කියන්නේ මොකක්ද? What's the meaning of this habitat? Habitat what's the meaning? Habitat meaning එක මොකක්ද? Habitat. Habitat. Habitat කියන්නේ ළමයි වාසස්ථානය. හරිද? වාසස්ථානය. එතකොට ඒකට ගැලපෙන්නේ මොකක්ද වාක්‍ය හපැත්තේ? Natural home. Of an animal or plant. පැලෑටික හරි ගෙදරක හරි ශාකයක හරි ශාකයක හරි සතෙක්ගේ හරි ස්වභාවික ගෙදරට තමයි අපි කියන්නේ වාසස්ථානය කියලා. Yes. ඒකට අපි ඒකට අපි ඒකට කල එකක් ගමු black color වලින් අදින්නේ. Habitat. හරි. Next one renewable. What's the meaning of the word renewable? Renewable.
රිනියුවබල් කියන එක සිංහලෙන් හිතනකොට ඔයගොල්ලෝ මීනින් එක තේරුම් ගන්න. රිනියුවබල් කියන්නේ පුනර්ජනනීය සිංහලෙන් වචනේ. ඒ කියන්නේ ළමයි අපි මොනවා හරි දෙයක් පාවිච්චි කරද්දී ඒක ඉවර වෙන්නේ නැහැ කියන තේරුම තමයි. ඒකෙන් එන්නේ. Do not finish when use. අපි ගත්ත වතුර වගේ දෙයක් දැන් ගංගාවල වතුර අපි පාවිච්චි කරාට අපි පොඩ්ඩක් පාවිච්චි කරලා ඉවර වෙන්නේ නැහැ. What is a renewable resource? So soil is a renewable resource. And never renewable like a galapen, eh? Make do not finish when used. Hard. So these are the answers. So do you have any doubts? Kids, make a theorem another at the प्रश्न හරි තුන්වැනි ප්‍රශ්නය I'll give you only 10 minutes ඉක්මනට කරන්න බලන්න
Okay, shall we discuss this now? Fill in the blanks with the suitable pronoun. මෙන්න මේ ඔයාලට පෙන්නන්න මේ blanks වල වචන වගේවත් දීලා තියෙනවා. මොනවද දීලා තියෙන්නේ? Ourselves, themselves, himself, myself and her. මෙන්න මේ ගැළපෙන pronoun එක ගැළපෙන තැනට යොදලා ක්‍රියාවෙන් සම්පූර්ණ කරන්නයි තියෙන්නේ. අපි බලමු. I එක ගැළපෙන එක බලමු. I prepared the breakfast. I එක. මමත් එක ගැළපෙනවද ourselves? Our කියන්නේ අපි විසින්ම. Ourselves කියන්නේ ළමයි අපි විසින්. Themselves කියන්නේ ඔවුන් විසින්. Himself ඔහු විසින්. Myself මම විසින්. Her කියන්නේ අයගේ අයට වගේ meaning එක. Then I prepared the breakfast blank and served all. මම උදැසන ආහාරය සැහැදුවා. සහ හැමෝටම පිළිගන්නවා මොකක්ද ගැලපෙන්නේ yes I prepared the breakfast myself එතකොට තේරුම මොකක්ද මම උදැසන ආහාරය මම විසින්ම හැදුවා තනියම හැදුවා කියන එක තමයි මේකෙන් තේරුම දෙන්නේ myself I prepared the breakfast myself and served all good then second one Mr. Ananthunga blank washes his car every Friday මොකක්ද ඒකට ගැලපෙන්නේ මිස්ටර් අනතුංග මිස්ටර් අනතුංග himself මිස්ටර් අනතුංග ඔහු විසින්ම හැම ෆ්‍රයිඩේම හැම සුක්‍රවාදාම යගේ කාර් එක හොදනවා himself third one we එක අපි විසින්ම ourselves අපි විසින්ම We ourselves clean the school premises. පාසල් භූමිය පිරිසිදු කරා. හතර. මේක reflective pronouns වගේ lesson එකක් තියෙනවා. I think we did. Ruwanti and Ruwanti සහ blank mother went to the market. Ruwanti saha ayage amma market ekata giya kiyanne kohomada Ruwanti and her mother her ayage mama her kiyanne ayage Ruwanti and her mother went to the market paha they themselves own visima color wash the building eka color wash kara balamu ओके गुड මේකටත් හැමෝම සමන්ගේ මෙතන පහක් තියෙනවනේ ප්‍රශ්න එතකොට මේ ප්‍රශ්න එක ප්‍රශ්නයක් හරින ලකුණු දෙකක් ගානේ දාගන්න ओके did you understand this one kids yes teacher yes madam okay yes teacher yes madam okay Now we will move to the next question. Okay. So, make an antonym for the write antonyms for the following words. Antonyms. මං කියලා දීලා තියෙනවා grade 7 වලදී. දැන් ඔබ දන්න විදිහට කරන්න අපි ඊට පස්සේ මේක discuss කරමු. හරි කරන්න බලන්න.
ළමයි ඉරවිච්ච හැමෝම රේස් හෑන්ඩ් කරන්න බලන්න තාම ඉවර කරලා තියෙන 11 දෙනයි කො වට් අබවුට් ද අදර්ස් හැමෝම රේස් හෑන්ඩ් කරන ඉවරවිච්ච අය Hurry, shall we discuss it? Look at the question. Write antonyms for the following words. What is the meaning of antonyms? Antonym එකක් කියන්නේ මොකක්ද? Antonyms. මේකට තව සමාන පදයක් තමයි antonyms කියන එකටම තමයි අපි කියන්නේ opposite words කියලා. ඒ කියන්නේ මොකක්ද? Antonyms opposite words මොනවද මේ? විරුද්ධ පද කියන්නේ මෙන්න මේවට. පළවෙනි වචනේ victory victory කියන්නේ ළමයි ජයග්‍රහණය ජයග්‍රහණේ විරුද්ධ පදයෙන් එන්න ඕනේ පරාජය පරාජයට එන්නේ defeat d e f e a t defeat දෙක cheap cheap කියන්නේ මොකක්ද ලාභ लाभ लाभ නම් ඒකේ එක අනිත් වචනේ විරුද්ධ පද වෙන්න ඕනේ බිල අධික කියන්නේ මොකක්ද expensive තුන complex කියන්නේ සංකීර්ණ සංකීර්ණ සංකීර්ණකේ විරුද්ධ පද වෙන්න ඕනේ සරල සරල වලට අපි ඉංග්‍රීසියෙන් කියනවා simple s i m p l e simple හතර legal legal කියන්නේ මොකක්ද නෛතික නීත්‍යානුකූල එතන ඒක විරුද්ධ පද වෙන්න ඕනේ නීති විරෝධී කියන එක එතකොට නීති විරෝධී කියලා අපි කොහොමද කියන්නේ illegal legal එකටම i l ඉස්සරහට ආනවා illegal illegal පහ fortunate කියන්නේ වාසනාව මේක විරුද්ධ පදේ මොකක්ද අපි හතවසරේ ඉගෙන ගත්තා fortunate වල විරුද්ධ පදේ හදාගන්නයි fortunate වලට මිස්රාට අන්දාර unfortunate කියන්නේ අවාසනාවන්ත fortunate වාසනාවන්ත okay did you understand this kids did you understand this one संकीर्ण सिंपल सरल Okay then Okay Yes Is there any problem? No right Then fifth one
fifth one karan lamai only 10 minutes. Lila, ivara hemoma raise hand karanna lamai, only 2 minutes left.
ළමයි මේ ක්වෙස්චන් එක හොඳට බලන්න හිස්තන් වලට දාන්න තියෙන්නේ අර මේ within bracket තියෙන එක නෙමෙයි ඒකේ plural form එක හොඳට බලලා කරන්න ඕනේ Okay, shall we discuss kids? So fill in the blanks with plural forms of the collective nouns. One is done for you. Okay. First one, she bought 5 blanks from the market. Ekata lamai kilos of rice yedila tiyenawa. හැබැයි බලන්න within brackets brackets ඇතුලේ මොකද්ද තියෙන වරහන් ඇතුලේ kilo of rice plural ඒ කියන්නේ බහුවචන කරාම kilos වෙලා තියෙනවා kilos of rice then දෙවෙනි එක I need 4 blank to finish the project අපි බලමු මේකට ගැලපෙන්නේ I need 2 slices of bread when band name project එකක් ඉවර කරන්න මොකක්ද වැඩිපුරම ගැලපෙන්නේ paper එක නේද papers on කියලා අපි කියනවා a sheet of paper තියෙන්නේ अब अब मेरे को बहुवचन कराना होगा तो बोला a sheet ने में ये तो बोले का sheets of paper sheets of paper देवनी एक so this is the second one तुमने एक I ate 2 blank with some butter मां butter देखा खापू दे आप जानते मैं किया ना था ना फिर पहले मु මොකක්ද කියන්නේ මේ බටර් එක මොනවද කන්නේ පාන් නේ a slice of bread කියලා තියෙනවා හැබැයි ඒක අපි බහුවචන plural form එකට ගන්න ඕනේ එතකොට a slice නෙමේ slices slices of bread දැක්කද මේක නිකම් within bracket එක නෙමේ හොයන්න තියෙන්නේ ඒක plural කරලා ලියන්න ඕනේ හතර she gave me 2 blanks for her birthday birthday එකට දුන්න දෙයක් फ्रिज A bar of chocolate, nee. A bar, nee. Then bars of chocolate. Sixth one, my mother bought 5. इतने वाला तेरी carton of milk में एक carton का भी cartons of milk. Okay. These are the answers. मेक लमाइ आप कंप्लीट कर ग्रूप सो टेल मी डिड यू अंडरस्टैंड दिस वन किड्स डिड यू अंडरस्टैंड दिस वन यस टीचर यस मैडम पेपर ग्रूप ग्रूप अब आप दाने आप मेक स्क्रीन शॉट कर पास आप पेपर के दाना ग्रूप ओके टीचर अभी मेकट मे मार्क्स दाने
ඔව් මාක්ස් දාගන්න මේකේ දැන් 6ක් 5ක් නේ තියෙන්නේ හැම එකටම ලකුණු දෙක ගානේ දාගන්න ඕකේ හරි අපි බලමු දැන් ආ දැන් අපි ප්‍රශ්න 5ක් කරා ළමයි ඕකේ අපේ ටයිම් එක තව 10 මිනිත්ස් වගේ නේ හරි දැන් ලකුණු ප්‍රශ්න 5ක් කරා ඒ කියන්නේ ලකුණු 50න් ගානක් ඇවිල්ලා ඇති දැන් හැමෝම එකතු කරලා බලන්න Tamanට ලකුණු 50න් කීයක් තියෙනවද කියලා හරි බලන්න I'm going to ask them හැමෝම තමන්ගේ ලකුණු ඊට පස්සේ chat එකට දා හැමෝම දාන ළමයි මට තාම හැමෝම දාලා නැහැ උත්තර. ओके පස්වෙනි ප්‍රශ්නාර ලකුණු දෙන්නේ අමින්දන ලකුණු දෙක ගානේ හරි ඕකේ හැමෝගෙම good marks තියනවා very good එතකොට ලකුණු අඩු අය ටික දෙනෙක් ඉන්නේ නේද ගොඩාක් ලොකු ප්‍රමාණයක් නැහැ එදිට ඒ අය තව ටිකක් improve කරගන්න ඕනේ ලකුණු මට්ටම හරිද so what did you think about the paper කොහමද is this paper difficult paper කමාරුද no teacher no ma'am is it easy teacher amma madhyastare yes madhyastare madhyastare okay madhyastare hari teacher teacher okay
හරි දැන් ඔයගොල්ලෝ මේ papers වලට හැමදාම ඒ කියන්නේ මේ විදිහට papers කරද්දී අනම් දැන් අපි papers activities ඒ දේවල් කරද්දී ඔයගොල්ලෝ term test එකට ඉබේටම ඔයගොල්ලන්ව ඒ මට්ටමට term test මට්ටමට හැඩ ගැස් වෙයි හරි දැන් එහෙනම් අද ඔය කරපු දේවල් තේරුණාද ඔව් මැඩම් Bye, good night. Good night, teacher. Bye. Bye. Good night, kids.